අයිබෝන් යහපත් වූත් වාසනවන්ත වූත් ජයග්‍රහී කාල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තු වෙන වැඩසටහන මාසයක් අවසන් වෙලා අලුත් මාසයක් උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උදා වෙන අලුත් මාසය කොහොම වේවිද ඒ මාසය කොහොම වුණත් කොහොමද අතිශයෙන් සුබ කරගන්නේ ඔන්න ඔය දේ ඔබ බලාපොරොත්තු ඉන්නවා කියලා දන්නවා ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අද මම සූදානම් වෙන්නේ ඉතින් මේ හත්වෙනි මාසය අවසන් වෙලා ඔන්න අටවෙනි මාසය කියන්නේ මේ අගෝස්තු මාසය. ඉතින් වසරෙන් තුනෙන් දෙකක් අවසන් වෙන්න ඔන්න මෙන්න ඉන්නවා. අපි වසර කොහොමද හිතලා බලලා අපි අලුත් මාසෙට පය තබමු. ඉතින් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන මේ වැඩසටහන තුළ අපි කතා කරනවා ලග්න පලාපල අගෝස්තු මාසෙට අදාළව. ඒ වගේම මෙතන තියෙන දේවල් සුබ දේට වඩා අපි අසුබ දේවල් කතා කරනවා ඔබ දන්නවා. ඒ ඔබ මානසික වටර නෙමේ අසුබ දේවල් මොනවාද කියලා කලින් දැනගෙන ඒවා ගැන කල්පනාවෙන් සහ පිළියම් යොදමින් වෙනස් කරගන්න. එතකොට අසුබ දේවලුත් සුබ වෙනවා. සුබ දේවල් කොහොමත් සුබයි. මාසෙම සුබ කරගන්න. ඉතින් ඒත් එක්කම අපි ඒ පිළියම් පිළිවෙත් කතා කරනවා. මේ රට ලෝක යන විදිහට අපේ ජීවිතේ හැඩගස්වා ගන්න විදිහ කතා කරනවා. ඉතින් මේ වැඩසටහන දීර්ඝයි ඔබ දන්නවා. ටිකෙන් මිනිත්තු 35ක් 40ක් වගේ යනවා. ඉතින් ඒක ගැළපෙන අය විදුසාමී ගේන්නේ. ඔබට මේක දීර්ඝ වැඩි නම් ඔබ කැමති මේ ලග්න පලාපල සාම්ප්‍රදායික ක්‍රමයට අහන්න පවණක් නම් මේ වැඩසටහන ඔබට හරියන එකක් නැහැ. තරහක් නැහැ. ඔබ දක්ෂ දෛවඥ දෝෂයෙන් ඕන තරම් ඉන්නවා ඔවුන්ගේ වැඩසටහන් නාන්න මේ හැමදාම බලාපොරොත්තුක ඉන්න ආයු දෙසාමයි එතකම් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂා කරගෙන කතා කරන හැට කියන්න තියෙන්නේ මම පුද්ගලික කේන්සටහන් පරීක්ෂාවක් කරන්නේ නැහැ මම මේක ව්‍යාපාරයක් විදිහට කරන්නේ නැහැ මේ හුදෙක්ම ආත්ම තෘප්ති උදෙසා පමණක් කරන නිසාවෙන් මට ඒ සඳහා වෙලාවකුත් නැහැ ඒක නිසා මෙහෙම දෙයක් තියෙනවා හැබැයි ඔබ මේ කියන දේවල් හරියට අහලා හැම මාසෙම මම මේ පලාපලත් දානවනේ ඉතින් ඒකත් එක්ක ඔබ කොහොම හරි මේ කියන පිළිවෙත් හරියාකාරයෙන් කරොත් ඔබට ප්‍රේන් සටහන් පරීක්ෂා කරගෙන ඉන්න ඕනේ මොන අපලදායි තත්ත්වය තිබ්බත් මොන ග්‍රහ දෝෂ තිබ්බත් ඔබට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් දැන් ඒ රාශි තත්ත්වයක් යනවා ඒවා අදාළ නැහැ ඒ දේවල් අපි දැනගන්න ඕන අපි මොකද ප්‍රශ්න උත්තරයක් වන්නම් ප්‍රශ්නේ මොකද කියලා දැනගන්න එපා අන්න ඒක ප්‍රශ්න දැනගත්තා අපි ඒකට උත්තර හෙව්වා ඒක නිසා ඕනට නම් මේ දේවල් ඔලුවට ගන්න එපා ජ්‍යොතිෂය වුණත් ඕනට වඩා ඕනෙම නැහැ ඒක නිසා මේ හැම දෙයකටම අපි මනස ශක්තිමත් කරන්න අපි කිසිම දෙයක් මගහැරලා යන්න අවශ්‍ය නැහැ අපි මනස ශක්තිමත් කරලා මනස තුළින් මේ හැම දෙයකටම මුහුණ දෙමු. ධනාත්මක මනසක් තියෙන කෙනෙකුට කිසිම ග්‍රහ බලපෑමක් මොන ඒ රාශියකටවත් එන්නේ නැහැ. අපි ඒ தත්ත්වය ගැන දැන් එහෙනම් කතා කරමු. ඉතින් ඒ හින්දා ඔන්න අපි බලමු එහෙනම් අද වැඩසටහන. රාශි චක්‍රයේ හතරවන රාශිය ලග්නාධිපති සඳු ග්‍රහයව චන්ද්‍රයා වූ කටක ලග්නේ. කටක ලග්නමේදී ආයබෝවන්. ඉතින් සුවිශේෂී වූ මාසයක් ඔන්න ආරම්භ වෙලා තියෙනවා ඔබට කටක ලග්නමියන්ට විශේෂ වශයෙන් අගෝස්තු මාසය. ඉතින් දැන් ඒ රාශියක් ගත කරමින් ඉන්නවා අෂ්ටම ඒ රාශියක තත්වයක්. ඒ වගේම සෙනසුරු ජුනි මාසයේ වක්‍රභාවයට පත් වුණාට පස්සේ ඔන්න පොඩි අමුතු වෙනසක් දැනෙන ආරකයක් තියෙනවා. ඉතින් ඔය එක්කම අපි බලමු ඔබගේ මේ ලග්නාධිපති චන්ද්‍රයා මේ වෙද්දී ඔබගේ හත්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉදී තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම රවි ඔබගේ පළවෙනි ලග්න භාවයේ තැන්පත් වෙලා ඉදදී බුධ සිකුරු කුජ සංයෝගයන ඔබගේ දෙවෙනි භාවයේ සිංහ රාශියේ කේතු හතරෙත් ශනි යටෙත් ගුරු රාහු දසවැන්නේ සංයෝග වෙද්දී තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් මේ මාසය තුල විශේෂයෙන්ම අපි කතා කරමු ඔබගේ මුලින්ම මේ රැකියා කටයුතු වලට මොනවා වේවිද මෙන්න මෙහෙම දෙයක් හොඳට හිතර ගන්න. ආරම්භෙම පටන් ගන්නේ ඔබට පහුගිය කාලයට සාපේක්ෂව සෙනසුරු වක්‍රභාවයෙන් පත් වුණාට පස්සේ විශේෂයෙන්ම තර්මක් දුරට රැකියා කඩතුල තුළ ඔබට දියුණුවක් අත් වුණා. දැන් ඔබට මතකයි මම සෙනසුරු වක්‍රය ගැන වීඩියෝ ඇහුවා නම් මගේ විශේෂයෙන්ම කියනවා මේ අලුත් අවස්ථාවල් අලුත් ව්‍යාපාරික රැකියා අවස්ථා ඔබ තුළට එනවා. ඒ තුළ ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යනවා. ඔබට අලුත් මාර්ගයක් පෙන්වනවා කියලා මේ කාලේ විශේෂයෙන්ම ඔය ජුනි මාසයෙන් පස්සේ කාලේ. ඉතින් ඔන්න ඒ තත්ත්වය තුළ ඔබ යම්කිසි ආකාරයක සාර්ථක භාවයක් මේ වෙද්දිත් බහුතරයක් කටක ලග්නෙමි අත්කරගෙන තියෙනවා. ඒක ස්ථිරයි. මේක මෙහෙම මේ தත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් සමහරක් කාලවලට ඔබගේ කේන් සටහන බලන්ඩ අරගෙන 7 8 9 කියන තැන්වල එහෙම නැත්නම් 3 කියන තැන්වල චන්ද්‍රයා හෝ සඳු කියලා සටහන් වෙලා තියෙනවා කියලා. කේන් සටහනේ 7 8 9 3 ඔබගේ කේන් සටහන අනුව ඔන්න ඔය තැන්වල තැම්පත් වෙලා ඉන්න හැට මේ தත්ත්වේ තරමක් දුරට අර යහපත අවම වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි ඒකට බය වෙන්නේ නැහැ දෙයක් නැහැ. මම කියන පිළිවෙත් හරියට කරොත් ඒ දේවල් තියනවාද කියලා දැනෙන්න තුන අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබගේ පුද්ගලයන් සටහන් තුල බලන්න ශනි ග්‍රහය වක්‍රයි කියලා තියෙනවා.
හන වක්කයි කියලා තියෙනවා නා මේ ඔබට අර වෙනස ඔබට දැනෙන වෙනස තද බල ලෙස දැනෙන්න පටන් අරන් තියෙන්න ඕන ඔබගේ රැකියා කටයුතු තුළ අලුත් ආදායම් මාර්ග සමහරට ඔබගේ රැකියාව සම්පූර්ණ වෙනසක් ඇති කරන්න හේතු වෙන කාරණා සිද්ධ වෙන්න වැඩි ඉඩ කඩක් පවතිනවා ඒ වගේම ඔබගේ රැකියාව වෙනස් වෙන්න ව්‍යාපාරය අලුත් පැත්තකට යොමු කරන්න හේතු කාරණා යදෙනවා ඒක ඉතින් මේ අගෝස්තු මාසය තුලත් ඒ දැන් ඔබ ආරම්භ කළා නම් මේ වෙද්දි ඒ දේ තුල සාර්ථකව යන්න හැකියාව තියෙනවා ඒ වගේම අලුතෙන් ආරම්භ කරන්න බලන් ඉන්නේ තව කල් ගත කරන්න එපා මොකද මේ ෂණික නැගිහිරීම ඔබට తాවකාලික කාලයක් ලැබිලා තියෙනවා අර ඔබටම මතක ඇතිනේ අර පහුගිය කාල සීමා තුල ගෙවුව තත්ත්වය මානසික පීඩා චිත්ත පීඩා බාධාවල් රැකියාව කරන තැන එපා වෙලා තිබ්බා ඔබගේ ව්‍යාපාර ඔබට අර බලාපොරොත්තු වුණු ආකාරයට කරගන්න බැරුව ගියා නිතර නිතර බල සමහරට තමන්ගේ ප්‍රශ්නේම අනුන්ගේ ප්‍රශ්න හේතු කොටගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතුට බාධා එල්ල වුණා අන්න ඒ තත්ත්වය වෙනස් වුණා මේ කාලයෙන් පස්සේදී ඒ වෙනස తాවකාලික හොඳට මතක තියන්න මේ ඔබට අවස්ථාව දෙන හොඳට අහන්න සෙනසුරු වක්‍රය ගැන කියන වීඩියෝ මම කියනවා ඔබට తాවකාලික අර හරි තැනට එන්න පාරක් හදලා දෙලා තියෙනවා දැන් ඔබ ට්‍රැක් එකෙන් එළිය නම් ඉන්නේ හරි පාරෙන් එළිය නම් ඉන්නේ ඔන්න හරි පාරට එන්න ඔන්න ශනිගෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා මම කිව්වා අන්න ඒ අවස්ථාවට දැන් ඔබ මූණ දෙමින් ඉන්න එහෙනම් ඒ අවස්ථාව උපරිම කරගන්න මේ මාස කීප නොවැම්බර් 4 දක්වා කාල සීමාව තුළ ඔබ උත්සාහ දැරිය යුතුමයි හැබැයි ඒ ගමනට ආපුවම ඔබට අර දැන් මේ කාලේ යහපතක් වෙද්දී අර ටිකක් සතුට වැඩි වෙද්දී ඔබට අමතක වෙනවා අර අපහසුදායක කාලේ අපහසුයෙන් කාලය ගත කරපු හැටි මේක හැමදාම නෑ මේ දීලා තියෙන්නේ හරි තැනට එන්න එහෙනම් ඒ උගත් පාඩම් ජීවිතයට අනිවාර්යයෙන්ම ගන්නම ඕන පැහැදිලි ඇති එහෙනම් අර මේ ඕනට වඩා ලැබෙද්දි ඕනට වඩා අර සතුට කියන්නේ ලැබෙනවා කියන එකත් වඩා ඔබට අර පහුගිය කාලට සාපේක්ෂව ඔබට යම්කිසි සාර්ථක භාවයක් පෙන්නද්දි ඒක තියලා අන්න ඒක හැමදාම කියලා හිතේ තියාගෙන ඔබ අර ආයෙ සැහැල්ලු ජීවිතයට දුවන්න ගත්තොත් ඔබ හරි ට්‍රක් එකට ඇවිල්ලා නැහැ එහෙම වුණොත් නොවැම්බර් 4 වෙනි පස්සේ ඔබට ආයෙ දෙගුණයකින් වදින්න ගන්නෙ ඒක නිසා බුද්ධිමත් වෙන්න ලැබෙද්දි ඒ දේවල් ඔබ එක්රැස් කරගන්න තවත් දියුණු වෙන්න උත්සාහ කරනව හැර ඒ දේ අරගෙන ඒ දේ වැය කර කර විනෝදයෙන් කටයුතු කිරීම නෙමෙයි කළ යුත්තේ හැමදේම සැහැල්ලුවෙන් කටයුතු කිරීම නෙමෙයි කළ යුත්තේ කරන් ආවනම් ඒ කරන් ආපු දේ අලුතෙන් පටන් ගත්ත දේ දෙකම උත්සාහයෙන් උනන්දුවෙන් ඉදිරියට පවත්වා යන ස්ථාවර කරගන්න එක තමයි ඔබ මේ කාල සීමා තුළ කළ යුත්තේ ඒක නිසා අර කියලා තියෙන අර දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ කියලා අන දුක් කරදර අඩු වෙද්දී අර කලින් දැක්ක දුර නොපෙනෙනවා නම් ඔබ අසාර්ථකයි නැත්තම් ඔබේ ආපු පන්නරයයි කරගෙන ආපු විදිහයි දෙකම එකට සම්බන්ධ කරන් හොඳ ඉලක්කයකට ගමනක් යනවා නම් ඔන්න ඔබ දිනු අන්න ඒක වෙන් කරගන්න ඔබට ඔබගේ බුද්ධිය ඉඩ දෙන්න සිද්ධ වෙනවාමයි ඒක නිසා ඔන්න තෝරා බේරා ගන්න තමන්ගේ බුද්ධි ක්‍රියාසටහන් තුළ වෙනස් වෙන්නේ ඕක සමහර පුද්ගල ක්‍රියාසටහන් වල තියෙන ඒ තත්ත්වය උඩ මේක හරියට තේරුම් ගන්න ගමනක් යනවා සමහරු සැහැල්ලුවෙන් ගිහිල්ලා මේ ටිකේ හොඳට ඉඳලා ඔන්න නොවැම්බර් මාසෙන් පස්සේ වැටෙනවා අන්න ඒ තත්ත්වෙට වැටෙන්න එපා කියන්නේ මම මේ පුල පුලා මේ ඔබට බයිලාවක් කියලා හිතෙන දෙයක් කියන්න ගත්තේ ඒක කියේ යුතුයම නිසා මොකද අද සමහරවට මට බයිලා කියලා බයින අය ඔය මං කියපු කාලෙන් පස්සේ ආපහු හැරලා බලද්දි අර මීයා කියපු දේ ඇත්ත නේද එදා ඇහැව්වා මට මේක වෙන්නේ නැහනේ මේක හරියට අහන් ඉඳලා ජීවිතේ ජයගත්ත අය සතුටු වෙවි එදාට අන්න ඒකයි විය යුත්තේ අපිට ජීවිතේ වෙනස් කරන තැන් එනවා ඒ තැන් බුද්ධිමත්ව පහු කරන එක තමයි සාර්ථකව පහු කරන තමයි අපි කළ යුත්තේ ඒ නිසා දන්න දැන් ලග්න පලාපල වලට යමු වුණොත් මේ කාලේ මම කිව්වා ඔබට ඔන්න අලුත් රැකියාවස් අලුත් ව්‍යාපාර අවස්ථා එනවා ඒ තුල ඔන්න ආර්ථික මේ වශයෙන් යහපත් වෙනවා වෙනතට සැහැල්ලුවක් දැනෙනවා ඔබට අර අනාගතය ගැන අද ගැන හිතලා තීන්දයක් ගන්න හැකියාව ලැබෙනවා ඔබේ ජීවිතේ පියවරෙන් පියවර ඉදිරියට යන ඔබේ ජීවිතේ ප්ලෑන් කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා ඒ තුල සතුටින් ගත කරන මාසයක් අටකලගේ මේ වගේ මතේ මිටේ තරමක් දුරට ඔය මුදල් ගැවසෙනවා සමහරකට ඔබටම පුදුමයි ඔබට මේ මුදල් කොහොමද ලැබුණේ කියලා කියන්නේ මේ ඔයලා කනාවට වැඩිච්ච නෙමෙයි ඔබ මහන්සියලා උපයපුවා තමයි නමුත් වෙනතට වඩා අපට ගතේ මිටේ මුදල් ගැවසෙනවා ඉතින් ඒවා හරි බුද්ධියෙන් යහපතෙන් වැය කළ යුතුමයි මොකද වැයපසත් ටිකක් බර වෙන කාලයක් එක එක දේවල් වලට එක එක අවස්ථාවල් පවුලේ කටයුතු වෙන්න පුළුවන් හිතවතුන් සමග කටයුතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය උත්සව අවස්ථා වෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් හේතු කොටගෙන ඔන්න ඔබගේ ධනය වැය වෙන්න ඕක සාමාන්‍යයෙන් ගිය ජූලි මාසේ 7 වෙනිදා ඉඳන් දිගටම තියෙන තත්ත්වය ඔය ධනය කියන්නේ අතේ තියෙන මුදල් ටිකක්
නොසිතූ දේවල්ලට වැෑකරන්න සිද්ධ වුණු කාලය. එක නිසා එක අන්න වෙන විශේෂෙන් වැෑ කරන්න සිදුණු කාලය ඒතත්වය පොඩ්ඩක් මේ මාසෙත් විසිතුුණු දක්වාගේ ඉදිරියට ගෙනවා. එහින්ද කල්පනාවෙන් බැලන්ස් එක කටයුතු කර යන්න එතකට මේ තත්ත්ව ඔබට මගහරවා ගන්න හැකියාව තියෙනවා. ඒවගේම මේ ණයවෙන්න උත්සාහ කරන පදැ අතේ කියක් හර තියෙනවා. ඊට සොබට හිතනවා මේ මුදලත් දාලා තවදයක් දාලා ටිකක් මොනහරි දෙයක් ගන්න වාහනයක් ගන්ඩ මක් හරි නෑ ඔබ උත්සාහ කරන්න ඒ සම්පූර්ණ මුදලම ඔබ තුළින්ම හොයලා ඒක ගන්න ඒකට ඔබට හැකියාව තියෙනවා ඉදිරිිය තියෙනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ දැන් තියෙන මුදලයි තව නායකු විවරගෙන තව ඉදිරියට ණය වෙලා වැඩ කරන එක නෙමෙයි නෑ තව චුට්ටක් ඉවසනවා තව චුට්ට පයින් යනවා. පැහැදිලි ඇති මං කියන්නේ මං මේ හැමෝටම පයින් යන කියලා නෙමෙයි නෑ මම කියන්නේ මේ ඉන්න තත්වයෙන් තවදුරටත් යනවා. ඊට පස්සේ ඔන්න හරි තැනට ඔබට එනවා. ආ ඒ එනතුරු ඔබ ඉවසීමෙන් බලන්ගින් ඔබට හැකියාව වෙන කාලයක් එනවා. හැබැයි අද බලා හිටියොත් විතරයි. හැබැයි අද ණය වෙලා තියෙන ටික වැය කරොත් ඔබ ඉදිරි දවසක පසුතැවෙනවා. අන්තිමට අර එකතු කරපු මුදලත් නැහැ. ඒ ගත්ත දෙයත් නැහැ. මම මේ වාහනයකට විතරක් නෙමෙයි උදාහරණ කියන්නේ. ඕනම දෙයකට ඔබ කැමති දේවල් තුල යන්න තාම කාලය ඇවිල්ලා නැහැ. ඔබ තව එක්ස්ප්‍රස් කරගත යුතුමයි. ඉතින් ඒකම නිතර වෙනස් වෙන සිතුවිලි ඔබ තුල යනවා. විශේෂයෙන්ම මේ දැන් ඔය කාලයක් කරන් ආපු කටයුතු ඔබට එපා වෙන තත්ත්වයන් නම් පෙන්눔 කරනවා. මම ඒකයි කිව්වේ අර අලුත් දේවල් වෙද්දී පරණ දේවල් අමතක වෙනවා කියලා. අන්න ඒ තත්ත්වය ටිකක් කැපී පෙනෙන අන්දමින් ඔබ තුල මේ මාසය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ තමන්ගේ කටයුතු කෙරෙහි කැපවීමෙන් උමනාවෙන් සහ උනන්දුවෙන් යොමු වීම ඉතාමත් වැදගත් මේ වෙලාව. මොකද කැප වෙලා කරන්න උත්සාහ කරන්න ලේසියට පහසුවට ලැබෙද්දී ආ දැන් ඔය ලේසියට හම්බෙන මොකටද මං එනම් මහන්සියල වැඩ කරන්න කියලා හිතනට ලොකු අනතුරු ඇඟීමක් මං කරනවා. නෑ ලැබෙනවා. එහෙනම් තවත් මහන්සි වෙනවා මේ වෙලාවේ. තව වැඩිපුර මහන්සි වෙනවා කටයුතු කරනවා. එහෙම කරයි යන්න. එතකොට ඔබට මේ දේ සාර්ථක වෙන්න පුළුවන්. මේ අෂ්ටමයේ රසක පවතින හින්දා අර පොඩ්ඩක් ඇසුරු කරන අය ඒ කියන්නේ සහකාරයෝ වෙන්න පුළුවන්. සහකාරයෝ කියන්නේ මේ විවාහ සහකරු සහකාරය නෙමෙයි ඔබ වැඩ කරන තැන්වල සහයට ඉන්න අය. ඒත් එක්කම හවුලේ ව්‍යාපාර කරද්දී හවුල්කාරයෝ ටිකක් ඒගොල්ලොත් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන් යන්න ඕන. ඒ වගේම අර කම්මැලිකම නිසා වැඩ කල් දාන පුරුද්ද ඔය අද වැට යන්න ඕනේ හෙට යනවොන් ඔහේ. අන්න ඔය වගේ දේවල් ඒ වගේ දේවල් අංක එක ඔබ මැඩ පවත්වා ගත යුතුමයි. මේ වෙලාවේ නෑ අදම ඉවර කරලා දානවා. එහෙම වුණොත් ප්‍රශ්නයක් වුණොත් හෙට දවසේ ඉඳහසෙ ඉන්න පුළුවන්. අද මේක ඉවර කරලා දාන්න. ඔය විදිහට පටන් ගන්න. කල් තියා වැඩ කරන්න උත්සාහ කරන්න. එතකොට මේ தත්ත්වය තවත් ඔබට යහපත් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ මං කිව්වා මේ අර අලුත් අලුත් ආදායම් මාර්ග එනවා කියලා. ඒක සාමාන්‍යයෙන් මේ ඔබට පොඩි පොඩි වැඩ එන්න පුළුවන්. ඒව අතර ලොකු වැඩ වෙන්න පුළුවන්. කොහොම වුණත් එක වැඩක්වත් මග අරගෙන නැතුව කරන්න. මොකද දැන් සමහර ඒවා දැන් අපි කියමුකෝ ඔබ යම්කිසි මොකක් හරි කාර්යයක් කරද්දී ඔබට එන වැඩ සමහර ඒවා එතරම්ම ලොකු වැඩ නෙමෙයි පොඩි දේවල් අපෝව කරන්න බෑ කියලා අතාරින්න එපා. හේතුව ඔය පොඩි වැඩේ ඔබ හරියට කළොත් ඔබට එතනින්ම ඊට වඩා ලොකු වැඩක් එන්න ඉඩ දෙනවා. ඒ නිසා ලැබෙන හැම වැඩේම පොඩිද ලොකුද කියලා හිතන්න එපා. කරන්න උත්සාහ කරන්න. ඒ තුලත් ඔබට ඔබගේ ඉලක්ක හදාගෙන නැත්නම් ඔයක මග හැරලා දාලා හිටියොත් අර ඔබට සැඟවුණු වාසනාව නැතුව නයි. ඔබ දැන් නිධානයක් හාරං හාරං හාරයි යද්දි නිධානේ ඔන්න මෙන්න තියලා අතහැරලා දාලා ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. අපෝ පිටර මේ චූටි මෙනික් ගල්න දෙන්නේ කියලා. නිදන් හාරන්න කියලා නෙමෙයි කිව්වේ. නැත්නම් අන්තිමට පොලිසියට ආවෙලා මමයි කිව්වේ කියලා කියයි. නෑ එහෙම නෙමෙයි. මං කියන්නේ නිධානයක් කියන්නේ නිධානේ කියන පොළොයට වල්ලපොයත් නෙමෙයි. ඔබ කරන කාර්යය තුළම වෙනවා. සමහර ඔබ පරීක්ෂා කරන්න සමහරු එතරම් අර ලොකු නැති කුඩා වැඩ ඉස්සලාම් පවරන්න උත්සාහ කරනවා. ඔබ ඒව මග අරලා යන්න ගියොත් ඔබ එතනින්ම ෆේල්. අන්න ඒකෙන්ද හොඳට මතක තියාගෙන එන හැමදේම මේ වෙලාවේ මහන්සිය නොතකා කරන්න උත්සාහ කරන්න. ඉක්මන් ස්ථාවරයක් ගොඩනගා ගැනීමට ඔබ අර උත්සුක වෙන එක නුවණට හුරුයි. මොකද මම කියවනේ මේ తాවකාලික කාලයක් තියෙන්නේ මේ තුල ස්ථාවර භාවය හදාගත්තොත් ඔබව ඉදිරියේදී අර ඉතුරු වසර දෙකත් වැටෙන්නේ නැතුව ගමනක් යන්න පුළුවන්. ඒක නිසා ප්‍රවේශමෙන් සහ ඉක්මන් ස්ථාවරයක් ඇති කරගන්න බුද්ධිමත්ව කටයුතු කරන්න. වැය අඩු කරගන්න ඒක ආයෙ පාරක් කියනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරවලට තනියෙන් කරන් යන තනියෙන් කියන්නේ ඔබ තනියම නෙමෙයි ඔබේ අය ඔබගේ පවුලේ එකතුලා කරන එක ගැටලුවක් නැහැ. අර හවුල් කටයුතු එක එක්කෙනා එකතු වෙලා කරන එක ටිකක් අඩු කරගන්න. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර රහස් හැමෝත් එක්කම කියන්නේ යන එක අන්න ඒ தත්ත්වය වෙනස් කරන රහසේ මේක රහසේ කියන්නේ මේ හොරෙන් කරන කියන නෙමෙයි. අර තමන්ගේ සාර්ථකත්වයේ මේ වෙලාවේ රහසේ පවත්වන්න උනට සාර්ථකත්වයේ පෙන්වන්න උත්සාහ කරන්න ඉපා. සමහරව වැටුනහම අර ඒ වෙලාවේ අතහැරපු අය ඒ වෙලාවේ ඔබට ප්‍රශ්න ඇති කරපු අයට රිද්දන්න
පොඩි නැගටිවක් පෙන්නුම් ගාම උපරිම නැගටිව ලගල පෙන්නන්න ගිහිල්ලත් අමාරු වැටෙනවා. මොන්ට මේ කාලේ කටක ලග්න හිමියන් තුලින් ඒක දිස්සන උපරිමම. ඒක නිසා නෑ. තාම ඒකට කාලේ නෙමෙයි. ඔබ හොඳට ස්ථාවරත්වය හදාගෙන ඒ දේ පෙන්වන්න උත්සාහ කරන්න. මේක මම මේ පුල්ල පුලා කිව්වෙත් ඒකයි. මෙන්න මේ කාල සීමා තුළ ඔය බුද්ධිය තුළ තියෙන පුංචි ගැටලුකාරීතාවය හේතු කොටගෙන අර ඔබ අපරාධේ ඔබේ ජීවිතේ ඉදිරියට තියෙන ස්ථාවර සාර්ථකත්වය ඔබ අහිමි කරගන්න ඉඩ තියෙන නිසායි මම මේ දේ කිව්වේ. ඒත් එක්කම මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ගැන සැලකුණොත් බාහිර පාර්ශ්වයන් ඇති කරන ලද ගැටලු හින්දා ඔන්න සතුට සැනසීම අහිමි වෙන ඉඩකට පවතිනවා. මොකද්ද මේ කියන්නේ? මේ පිටින් ඉන්න අය බාහිරින් අය ඔබේ පෞල් ජීවිතයට ප්‍රශ්න ගැටලු වරන් එනවා. ඔබ දැන් සැමියා බිරිඳ දරුවෝ ඔය පිරිස ඉතාමත්ම සැහැල්ලුවෙන් මේ කාල සීමා තුළ ඉන්නවා. ප්‍රශ්න ගැටලු නෑ ඔන්න ඉන්නවා. හැබැයි බාහිරින් කවුරු හරි ඇවිල්ලා ඔන්න ඔබේ ජීවිතයට ඔබේ පෞල් ජීවිතේ ගැටලුවක් ඇති කරන එක සමහර විට සම්බදතා වෙන්න පුළුවන්. නැත්තම් වෙනත් හේතු මොකක් හරි ඇවිල්ලා ඔබට ලෙඩක් දාන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා මේක මට උදාහරණ 7-10ක් නෙමෙයි 100ක් වුණත් කියන්න පුළුවන්. ඒවා කියලා දැන්නේ ඔබේ ජීවිතයට බාධාවල් එළවෙනවා කියන එකයි මම මේ කියන්නේ පෞල් ජීවිතයට බාහිර අයගේ. ඒක කවුද නැන්දම්මද මාමණ්ඩේද නැත්තම් හිතවතෙක්ද නැත්නම් යාළුවෙක්ද නෑදෑයෙක්ද ආණ්ඩුවෙන්ද කියලාත් කියන්න බෑ. ඒක නිසා බාහිර පාර්ශ්ව තුළින් ප්‍රවේශම් වෙන්න. මොකද ඒ තුළ ඔබ බුද්ධිමත් වෙන්න පිටින් ඇවිල්ලා ප්‍රශ්න කර ඇති කරද්දී ඔබේ පෞල් ජීවිත තුළ ප්‍රශ්න ඇති කරගන්න ඔබට අවශ්‍ය නැහැ. හැම දෙයකටම ඒ ප්‍රශ්න විසඳගන්න එකතු වෙලා මුහුණ දෙන්න. දෙන්නගේ අදහස් වලින් පෞලයා එකතුලා කීප දෙනෙක් හරි ඉන්නවනේ එකතු වෙලා ඒ ප්‍රශ්න උත්තර හොයන්න. එතකොට සරලයි. නැතුව ඒවා හේතු කරන ඔළුව අවුල් කරගෙන පෞලයා තුළ ගැටලු ඇති කරගෙන රණ්ඩු සරුවල් වෙලා මෙතනත් ප්‍රශ්න ඇති කරගන්න නෙමෙයි කරගත යුත්තේ. ඔබට පැහැදිලි ඇති ඔබට දැම්මම ඉවක් දැනෙලා තියෙනවා ඒ தත්ත්වය. අලුවට ගිනිපුපුරු මතුවෙන්න ගත්තේ මේ අදයියේ නෙමෙයි. ඇත්තරම මේ විශේෂයෙන්ම මේ ගිය අප්‍රිල් මාසයට වගේ කාල සීමාව ඉදන්ම ඕක ගැන. හැබැයි ඕක ලොකු ගැටලුවක් ඇති වුණ නැහැ ඔය වගේ දේවල් ඔබට ඔබේ පෞල් ජීවිතයට. ඔන්න දැන් ඒවා ටිකක් අර වැඩිපුර දෙන්න උත්සාහ කරනවා. ඒකයි මම අර තව හේතුවක් කියේ මුලින්ම ඔබේ සාර්ථකභාවය ඕනට වඩා එළියට විවෘත කරන්න යන්න එපා කියලා. සමහරට ඒ සාර්ථකභාවය දැකලා දරාගෙන ඉන්න බැරි කමටත් සමහර වෙලාව ප්‍රශ්න ඇති කරනවා. අන්න ඔය හැමදේම එකට බැඳෙනවා. මං කිව්වේ මේක දන් වැලක්. ජීවිතය කියන්නේ දන් වැලක් නක්. මේ දන් වැලේ පුරුක් තමයි එකක් ඔබගේ රැකියාව, ආර්ථිකමය තත්ත්වය, පෞල් ජීවිතය, එතකොට සෞඛ්‍ය, ඔය හැමදේම. එතකොට එකක් හරි ඔක්කොම ශක්තිමත්තල එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් උඩ ශක්තිමත් නොවුනොත් අර ඔක්කොම ශක්තිමත් උදැර නැහැ එතනින් කාඩලා යනවා. ජීවිතේම කඩා වැටෙනවා. ඕක තේරුම් ගන්න. මේ ජ්‍යොතිෂය කියන්නේ මිත්‍යේ මරකන කියන මැජික් එකක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන්නේ තනිකර විද්‍යාව. එහෙනම් විද්‍යාව කියලා දැන් යහපත් ආර්ථික යහපත් ඔක්කොම කියලා කිව්වහට පස්සේ ඔහේ බලන් හිටියට ආර්ථික යහපත් වෙන්නේ නැහැ. හැබැයි ආර්ථික කොච්චර යහපත් තත්ත්වයක් පෙන්වුම් කරත් ඔබ විහිං පෞලේ ප්‍රශ්න හේතු කරගෙන ආර්ථිකන බාධා එල්ල කරගන්නත් පුළුවන්. ඒ නිසා මෙතන පණිවිඩයක් විතරයි දෙන්නේ. ඒ දේ වෙනස් කරගන්න, ඒ දේ සාර්ථක පැත්තට යොමු කරගන්න ඔබ කළ යුතු දෙයක්. මෙන්න මේවා තමයි මේ බයිලා. ඒ බයිලා කියන දේ වැදගත් අයට වැදගත්. ඒකයි මම කියන්නේ. ඉතින් ඔයත් එක්කම ඒ පෞල් ජීවිතයේ ගැටලුකාරී තත්ත්වෙන් නම් අනිවාර්යයෙන්ම විසඳෙන්න ඕන. ඔබ නිසා ඔබේ සහකාරයාට සහකාරියට මානසික පීඩා ඇති වෙන ඉඩකට පවතින. ඒ කියන්නේ ඔබ හේතු කොටගෙන ඔබගේ ප්‍රශ්නයක් හේතු කරගෙන ඔබගේ සහකාරයාට ඔබගේ සහකාරිය කියන්නේ සැමියා බිරිඳ නැත්නම් ආදරය කරන අය නම් ඔන්න පෙම්බතා පෙම්බතියට නැත්නම් ඔබ අවිවාහක ඉන්න කෙනෙක් නම් ඔබේ දෙමව්පියන්ට ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබ හේතු කොටගෙන ඔන්න මානසික පීඩා ඇති වෙන්න ඉඩකට පවතිනවා. ඒ නිසා ඔබ ගොඩක් බුද්ධිමත් වෙන්න අන් අයට ප්‍රශ්න ඇති වෙන්න නොවෙන විදියට ඔබ වැඩ කල්පනාකාරීව ඉවසීමෙන් බුද්ධියෙන් අනිත් වචනේ පරාර්ථකාමීව කටයුතු කරන්න අතිශයම උත්සාහ දරන්න. පැහැදිලිද? ඒක අනිවාර්යම හිතර ගන්න. ඒ වගේම මේ දරුවන් සම්බන්ධයෙන් ඇතිවන තත්වයක් හේතු කරගෙන කාලයසේම මුදල් වැය කිරීම අනිවාර්යම සිදුවන කාර්යයක්. ඔබට දරුවෝ ඉන්නවනම් විශේෂයෙන්ම දරුවෝ සම්බන්ධ කාරණාවක් හේතු කරගෙන ඔබට මුදල් වැය කරන්න, කාලය වැය කරන්න සමහරක් වෙලාවට ටිකක් කාර්යබහුල වෙන්න, මානසිකව ටිකක් පීඩා විඳින්න එන තත්ත්වයක් පෙන්නුම් කරන මානසික වැද වැටෙන්නත් හේතු කාරණා වෙනවා. තම දරුවන් හින්දා එන දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න. මොකද්ද මේ ගැටලුව ගැන දේ මුලින්ම දැනුණු සැනින් ඒක බුද්ධිමත්ව ඒ ගැන හොයලා බලන්න ඉස්සලා. ක්‍රියාත්මක වෙන්න කලින් ඒ දේ ඊට පස්සේ සැලසුම් කරලා ක්‍රියාත්මක වෙන්න. අන්න ඒක නිසා මේ කටක ලග්න වෙන බය කරන්න නෙමෙයි මේ කියන්නේ. මේ දේවල් මුලින් කියලා තියන්නේ මේවා කියද්දි මේ කියපු දේවල් ඔලුවට වැදුනහම ඒ දේවල් ප්‍රශ්න එන්න ගද්දිම පැහැදිලි වෙනවා අර කියපු දේ කියලා. එහෙනම් ඔබ බුද්ධිමත් වෙනවා.
ඒකයි විය යුත්තේ. ඉතින් ඒතක මේ ආදර සම්බන්ධතා තුළ තරමක් මේ අර පුංචි දරුවගේ බොළඳව ඒ වගේම සංවේදීව ගත කරන කාලයක්. ඉතින් හැසිරීම් රටාව ඒ වගේ තමා ඔබතුලින් පිළිඹු වෙන්නේ මේ පුංචි දරුවෙක් වගේ. ආදරේ අර උණුහුම හොයනවා, ආදරේ විඳින්න ගොඩාක් කැමති, පොඩ්ඩ බැරින්න බෑ, හිතර ඉදෙනවා. ඔන්න ගෑනු පිරිම බේදගෙන් තොර ඔයගේ තත්ත්වයන් නම් ආදරය තුළ කටක ලග්නෙම කැපී පෙනෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් මෙහෙමයි අර ඒක ඕන, ඒක හොඳයි, ඒක යහපත්. මොකද අර ආදරය කියන තැනදී පොඩි දරුවගේ හැසිරීම තුළත් යම්කිසි ආකාරයක ආදරණීය හැඟීමක් තියෙන, හැබැයි සීමාවකට. ඒවා ඕනට වඩා ඕනේ නැහැ. මොකද ඕනට වඩා පොඩි ළමයි හැසිරෙන්න ගියොත් පෙරේලත් ඔය මේ ජීවිතය තුළ මේ තුළ ඔය බැඳීම් තුළ ප්‍රශ්නයක් ඇතුණ ගමන් දරා ගන්න බැරි වෙනවා. ඒක නිසා එහෙම ප්‍රශ්නකාරී තත්ත්වයක් දැනට පෙන්වන්නේ නැහැ. ඉදිරියේදී එහෙම පෙන්වන්න වෙන්න ඉඩ තියෙනවා. හැමදාම එකම විදිහට ජීවිතේ හැමදාමත් අර සැප ලැබෙන්නේ නැහැ කියලා සින්දුවක් තියෙන. ඒ වගේ තමයි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ වගේ අර පුංචි උන් වගේ උනට වඩා හැසිරෙන්න ගියොත් ඒ වගේ දවසක දරා ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඒක නිසා ආදර සම්බන්ධතා තුළ මේ කාලේ යහපත් ආදරේ භුක්ති විඳින්න හම්බෙනවා, ආදරණීය අන්දමින් ඉන්න හම්බෙනවා. හැබැයි ඒ තත්ත්වය ඕනට වඩා ජීවිතයට ආරූඪ කරන මනසට අර නිකන් උනට වඩා සැහැල්ලුවක් අරගෙන ජීවිතය අර ප්‍රබල ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි තරම් ජීවිතේ මනස අර පොඩි ළමෙක් වගේ කරගන්න එපා කියන එකයි මම මේ කියන්නේ. අධ්‍යාපන කටයුතු නිරත වෙන කටක ලග්න හිමියන්ට, විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ට ඉතා උමනා උත්සාහවන්තව කටයුතු කරන්න පෙළඹෙන කාලයක් මේ කාලේ. ඔබට උත්සාහය දැනෙනවා මේ වෙලාවේ මොන හරි නැහැ මම මේ කරන්න ඕන, දැන් පොඩි මොකද්ද එකක් එනවා හිතට, නෑ මම මෙච්චර කාලයක් මෙහෙම හිටියේ, මම අද ඉඳන් වැඩේ බහිනවා, වැඩේ කරනවා, මෙන්න මේ මාසය තුළ අමුතු උනන්දුවක් එනවා, අලුත් අලුත් දේවල් කරන්න පොඩක් කැපී පෙනෙන්න ආසාවක් එනවා. දැන් අර දක්ෂයෝ ඇගීමට ලක් වෙනා පේද්දී ඔබට හිතෙනවා, ඒ දරුවන්ට හිතෙනවා, ආයි මට මේක කරන්න බැරි, මමත් මෙහෙම හිටියන මමත් මෙතන කැපී පෙනෙනවා. අන්න ඒ වගේ පොඩි ආශාවක් ඇති වෙනවා. ඒක යහපත්. මොකද ඒ උනන්දුව තුළ ඒ ඔබට මනසට දෙන උත්තේජනය ඔබව සාර්ථක බවට අත් කරගෙන යනවා. කාව පරද්දන නෙමෙයි, අරයව පරද්දලා මම හෙට මෙතනට යනවා කියලා නෙමෙයි, නෑ ඒ වගේ ඊටත් වඩා ඉහළව එයාව වටන එක නෙමෙයි, මම එයාමයි මගෙන් තුල තියෙන. අන්න එහෙම දුවේ පුතේ හිතන්න. මොකද ඔබට ඒක මේ කාලේ පුළුවන් ඒ තුල සාර්ථක වෙන අලුත් අලුත් දේවල් හොයලා බලලා කටයුතු කරලා අලුත් දේවල් ඉගෙන ගන්න, ඔබ ඒ දේවල් අන් අයක බෙදාගෙන ඔබේ දැනුම එළියට ප්‍රදර්ශනය කරන්න. මෙන්න මේක යහපත්ම කාලයක් කටක ලග්න හිමි දරු දැරියෝ විශේෂයෙන් වග බලා ගන්න මේ තත්ත්වය තුළ ඔබට පුළුවන් අතිශයෙන්ම සාර්ථක වෙන්න, ජයග්‍රහණ අත්කර ගන්න සහ ඔබගේ ඉලක්ක වලට යන්න කැපිපෙන චරිතයක් වෙන්න. ඒ තත්ත්වයට ඔන්න මග පාදාගෙන දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ කටක ලග්න හිමි දරු දැරියෝ ඉන්න මේ වෙලාවේ ඔය අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි කියයි. ඒ ඉගෙන ගන්න දේවල් ගැන හොයලා බලලා ළමයින් තාක්ෂණයක දැනුම දැන් සමහරකට පරිගණක ඉගෙන ගන්න කැමතිකෝ, ඕවට ගිහිල්ලා දැම්ම මොළු අවුල් කරලා තුම් ඉගෙන ගන්න, ඒ වගේ දේවල් නෙමෙයි කියන්නේ. මේ තුල දැන් පරිගණකය කියන්නේ ඉගෙන ගන්නවා කියන දේ ඇතුලේ පරිගණකෙන් ගිහිල්ලා ඉන්ටර්නෙට් යන එක විතරක් නෙමෙයිනේ තියෙන්නේ. මේක ඇතුළ තියෙනවා මේක පරිගණක හාඩ්වෙයාර් පැත්තකට වෙනම පැත්ත. තව කොච්චර දේවල් තියෙනවද? ඒ වගේ තාක්ෂණික දැනුමක් එන දෙයක් දරුවන්ට උගන්න. මේ කාලේ මේ තාක්ෂණයට මේ අඩු වයසෙම තාක්ෂණයට යොමු කිරීම තුළම ඉදිරියේ ලෝකයේ එන දැන් දැනටත් ඒක ඇවිල්ලා තාක්ෂණික විප්ලවයට ඔබේ දරුවටත් බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. නැත්තම් ගිහිල්ලා හරි බයයි. ගිහිල්ලා ඊට පස්සේ දැන් සෝෂල් මීඩියා වලට ගියා වුණත් හැසිරෙන්න දන්නේ නැහැ. ගියාම හැමදේම හරි ඒව පිළිගරගෙන අර ඊට පස්සේ කාට හරි අහු වෙනවා, එක්කෝ නැත්තම් කවුරු හරි කියන දේ හැමදාම පිළි අරගෙන වැරදි මතවලට යනවා. ඒක නිසා එහෙම දරුවන් අහදන්න එපා. දැන් දරුවන්ට තාක්ෂණය දෙන්න වෙනවා. තාක්ෂණයේ වැරදිපැති තියෙනවා. ඒ වැරදිපැතිවල නොයන ඉදිරිය වග බලා ගන්නත් ඔබ උත්සාහ කරන්න. උන්ට දැනුම කියන තැනට ආවට පස්සේ කාටවත් වැරදි තැනට යන්න එහෙනම් ඉස්සල්ලාම දැනුම ලබාද. එතකොට ඉබේම ඒ තුළ දරුවෝ සාර්ථක වේවි. ඔබ තමයි කියනවනේ. ඉතින් ඒත් එක්කම මේ ක්‍රීඩා කටයුතු තුළ කලා කටයුතු තුළ ඔලත් සාර්ථක වෙන්න ඔබට හැකියාව තියෙනවා. මේ කාලේ ඔබේ දරුවෝන දක්ෂණම් කලාකටද සංගීතයට වෙන්න පුළුවන්, චිත්‍ර කලාව, නැටුම්, ඕනම දෙයකට. අන්න ඔවුන්ට මේලාවේ ඒ දේවල් වලට සම්බන්ධ වෙන අවස්ථාව ලබා දෙන. ඒ තුළ ඔවුන්ගේ ප්‍රගතියක්, ඔවුන්ගේ දක්ෂතා උපනැන්වීමක් එළියට පෙන්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු දක්ෂණම් ඔන්න ඒ තුළ සාර්ථක වෙන්න ටිකක් කැපී පෙනෙන ජයග්‍රහණත් කරන්න හැකියාව දෙනවා. එහෙනම් මේ වෙලාවේ ඔබ දරුවාගේ සංගමන දක්ෂතාවය හොයාගෙන ඒකට ඉදිරියට යන්නත් ඒ දේවල් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් හරි මැනේජ්මන්ට් එක කලමනාකාරී ඇතුළ කාලය වෙන් කරවාගෙන කිසිම පැත්තකට බාධාවක් වෙන්නේ නැති විදිහට යන්නත් ඔබ උදව් කරන දෙමාපියන්ට. පැහැදිලිද කියන දේ? ඒතක මුසස් අධ්‍යාපන හදාරණයට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙ ඉන්න අයට මේ කාලය තරමකට ලෑස්ති පිට ඉන්න එනවා. කාලේ දැන් ළඟ ළඟම එනවා. ඔබ ලෑස්ති පිට ඉන්න ඒ තත්ත්වයට. ඒ තුළ ඔබට ඔන්න විදේශගත වෙන්න හැකියාවක් විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසයෙන් පස්සේ එනවා. ඒ සඳහා සුදුසුකම් හදාගන්න, ඒ දේවල් සඳහා ඔබ ඒ අවශ්‍ය කරන ලියකි විලි ඒ දේවල් ලෑස්ති කරන්න. ඒ තුළින් ඔබට පුළුවන් ඒ සාර්ථක දැන් මේ වෙනතුරු විදෙස් ගත වෙලා ඉන්න අයටත්
ඕ මේ කාලේ යහපත් මේ කාල සීමා තුළ ඔබ කරන රැකියාව තුළ හොඳ ඉපෙයීමක් ලබනද අලුත් අලුත් දේවල් තුළ අලුත් රැකියාව ලබන්න නැත්නම් part time job වලින් හොයන්න නැත්නම් ඔහෙ ඉන්න ගමන් මෙහෙත් ව්‍යාපාරයක් කරන ගන්න කරගන්න නැත්නම් ඒ ව්‍යාපාරයත් ටිකක් විදේශ සම්බන්ධතා තුල කරන්න ඒ තුල සාර්ථක වෙන්න ඔබට හැකියාව තියෙනවා ඉදිරියට එන කාලෙත් ඒ සඳහා නම් අති විශේෂයිකයි මම කියන්නේ පුළුවන් තරම් මේ විදේශ සම්බන්ධතා මත විදේශ රටයන් සඳහා ව්‍යාපාර කරන්න උත්සාහ කරන්නද ඔබ විදේශගත වෙලා ඉන්නවනම් ඔය රටට මේ රටත් එක්ක සම්බන්ධලා මොන හරි දෙයක් ගෙන්නන්න අනේ වගේ දේවල් වෙමු වෙන්නේ මොකද ඒකට හොඳම යහපත් කාලයක් එනවා ඉදිරියේ එහෙනම් ඒකට ආරම්භය ගන්න මේ කාලේ හොඳයි එවන උත්සාහ අධ්‍යාපනය ගැන කියන්න බැරුව ගියා ඒ කටයුතු තුළ අධ්‍යාපන කටයුතු තුළ ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අනුන්ගේ කටයුතු නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු පුංචි බාධාවල් මේ විශේෂම උත්සාහ අධ්‍යාපන හදාරන අයට වෘත්ති අධ්‍යාපන හදාරන අයට වෙනවා අනුන් වෙනුවෙන් මැදිහත් වෙන්න ඒක හොඳයි ඒක යහපත් පුරුද්ද නමුත් තමන්ගේ කටයුතු වලට අසාර්ථක වෙන්න ඒවා හේතු වෙන්න නොවන විදිහට හැමදේම බැලන්ස් එකේ සමබරව පවත්වාගෙන උත්සාහ කරන්න සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරොත් මේ කාල සීමා තුළ කාලයක් තිස්සේ පැවිදි සෞඛ්‍ය ගැටලු මිදීම ලැබෙන කාලයක් අන්න සතුරු දන්න එක මොකද්ද දැන් පහුගිය කාලේ මත නිදන්ගත රෝග තත්ත්වයන් අර බෝනෝන් රෝග තියෙන දියේ වැඩි ආව ඔය කොලෙස්ටරෝල් තියෙන තු ගොඩාක් දැන් නම් කිව්වොත් ලිස්ට් එකක් තියෙනවා කියන්නේ ඔන්න ඔය රෝගවලට රෝගවලින් මිදෙන්න ඒ වයලින් දැන් දීර්ඝ කාලෙම තිබෙත් තත්ෙන් සුවයපත් කරගන්න හැකියාව ලැබෙන මේ දක්ෂ වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු හෝ වේවා ඒ ඕනම ඒ කියන්නේ ඔබට ඒ රෝගය සුව කර ගැනීමට හැකියාව ලැබෙන අන්දමට දක්ෂ වෛද්‍යවරු මුණ ගැහෙන කාලයක්. අන්න ඒක නිසා මේ වෙලාවේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා ඒවට පිළියම් පිළිවෙත් යොදන්න ප්‍රතිකාර ගන්න වෛද්‍ය උපදෙස් පතන්න උත්සාහ කරන්න. එතකොට ඒ තත්ත්වය තුළ ඔබට තරමක් දුරට සහනයක් ඇති කරගන්න හැකියාව උපරිමන්දමින් පවතිනවා. ඒ වගේම ඔබට මේ වෙලාවේ පෞලයාගේ හිතවතුන්ගෙත් ඒ අසනීප සඳහා අප උපස්ථානත් ලැබෙනවා. ඔබ ගැන හොයලා බලනවා ඒ දේවල් ඔබට ඖෂධ ආරම්භ දෙන ඒවට අවශ්‍ය කරන මුදල් හදල් දෙනවා ඒ වගේම ඔබට ඒ සාතු කරන්න ඕන දේවල් ටික කරලා දෙනවා බෙහෙත් හොයන්න ඕන බෙහෙත් හදලා කරලා දෙනවා ඒ හැම දෙනම සහනයකුත් ලැබෙන නිසා මේ හොඳ කාලයක් නිරෝගී වෙන්න ඒ හින්දා මේ කාල සීමා තුළ ඒ තත්ත්වයට කරන උත්සාහ කරන්න හැබැයි මෙහෙමයි මේ මහලොකු තත්ත්වයන් නෙමෙයි ශෝෂණ මාර්ගය සම්බන්ධයෙන් පෙනහළු ආශ්‍රිතව ගැටුකාරී තත්ත්වයන් පොඩක් උත්සන්න වෙන ඉඩකඩක් තියෙනවා ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් අර දුරදිගේ දැන් යන්නේ ඉදිරියේදී දුරද ගියොත් එනද මේ මූලික අවදිය මම නියපොත්තෙන් කඩන්න පුළුවන් අවදියම ඒ දේ පොරෙන් කපන තියන්න නැතුව සුව කරගන්න උත්සාහ කරන්න මේ ලම කියන්නේ මේලා දක්ෂ වෛද්‍යවරුත් මුණ ගැහෙනවා කියලා ඒ වෛද්‍යවරයුන් හරහා ඒ දේ මූලික අවදියම සුව කරගන්න උත්සාහ කරන්න. හැබැයි මේ වගේ දේකුත් තියෙනවා ටිකක් හදිස්සි අනතුරුකාරී තත්ත්වයන් නැති වෙන නම් ඊටකට තියෙනවා එහෙන් මේ ඔය අවදානම් වැඩ කරද්දී තුවාල වෙන්න අතපය වැඩෙන්න විශේෂයෙන්ම මේ වාහන පදිද්දී ඔය අනතුරුදායි තැඟවල නාන්න කරන්න යන්න එපා මේ කාලේ විනෝදයේ උදෙසා මත්පැන්නරම් ප්‍රිය පදවන්න ඒ වගේ දේවල්ට යන්න එපා ඒ தත්ත්වයේ තරම්ම යහපත් වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා පිළිවෙත් ගැන කතා කරොත් මේ අෂ්ටම විරස தත්ත්වකුත් තියෙන නිසා විශේෂයෙන්ම ඔබ උත්සාහ කරන සවුන්ද සෙන්සුරා දවස්වල බෝධි පූජා පවත්වන්න. බෝධි පූජා පවත්වීම තුළ ඔබට මේ தත්ත්ව ටිකක් මනගහරවා ගන්න පුළුවන්. ඒ බෝධි පූජා පවත්වද්දී අනිවාර්යම නිල් පාට මල්, එලිඟි තෙල් පහන් පූජා කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අටවිසි පිරිත, අභිසංවිධාන පිරිත නිතර ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. ඒ වගේම හිතට යම් කිසි ආකාරයකින් බයක්, කලකිරීමක්, දුකක්, වේදනාවක් මොක හරි අර හිතාගන්න බැරි විදිහේ ඔබට ඔබව පාලනය නොවන තත්ත්වයක් ඔබට කරදරයක් එයි කියලා හිතන තත්ත්වයක් ආවොත් ඒ වෙලාවේ ඔබ කටපාඩමින් තියාගන්න හරි කෙටි පිරිත මෝර පිරිත. මේ මෝර පිරිත හිතින් හෝ ඇස් දෙක වාගෙන ඔබ සජ්ජායනය කරන උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට ඒ දේවල් වලින් ඒ ක්ෂණිකව එන ප්‍රශ්න ගැටලු වලින් ගැලවෙන්න පුළුවන්. සමහරවිට ඔබට සමහර තැන් ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බෑ. ඔබ ඉන්නවා අසරණ වෙලා. අන්න හිමින් සිහි කරන මොහොත පිළිත. ඒ තුළ ඔබගේ මනසට පුදුම ශක්තියක් ලැබෙවි. ඒ ශක්තිය ලැබෙන මේ গুপ্ত මාර්ගයක් කොට උසසා නෙමෙයි. මේ යම්කිසි ආකාරයකින් ධනාත්මක භාවිතා. ඒ වගේ මෛත්‍රී භාවනාව හැකි හැම වෙලෙම කරන්න උත්සාහ කරන. එතකොට ඔබට ඔය වැරදි තීන්දුව తీන්න ගන්න තත්ත්වෙ මිදෙන්න හැකියාව ලැබෙනවා. තව පැත්තෙන් ගත්තාම මේ විෂ්ණු දෙවියන් උදෙසා පුළුවන් නම් මේ සෙනසුරාදා දවස්වල රාත්‍රියේ පූජා පවත්වන්න. විශේෂයෙන්ම ඔබ නිල් පාට මල් මාලයාවක් පූජා කරලා විෂ්ණු දෙවියන්ට, ඒ වගේම නිල් පාට සලුවක් පූජා කරන්න. පූජා කරලා අනිත් පැත්තෙන් ඔබ උත්සාහ කරන්ද බෙලි, දිවුල්, අඹ, නෙල්ලි, නිල්වෙරළු, අන්නාසි ඔන්න ඔය පළතුරු වර්ග ඇතුළත් පළතුරු හතක පූජාවක් ඔන්න විෂ්ණු දෙවියන්ට තියලා බාරහාරලා ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටළු වලින් මිදීම ලබන්න මේ කාල සීමා තුළ ඔබට සහනයක් අත් වෙනවා. නිසක වශයෙන්ම මේ දේ තුළ ඔබට
අර මම කියනවනේ හැමදාම මේ දෙවියන් කියන දේ සමහර මිත්‍යාවක් ලෙස දැක්කත් අපිට දෙවියෝ කියන දේ තුල තියෙන විද්‍යාත්මක භාවය අපේ සහයයට දෙවියෝ ඉන්නවා කියලා අපිට මනසර විශ්වාසයක් ලැබීම තුලම අපේ මනස ධනාත්මක වෙනවා. අපි අර මම ඉස්සර කියන්නේ අපි අර අප කවදා නොදන්නා පලාතක අධික කලවරේ තනියම යද්දී හිතට ලොකු බයක් දැනෙනවනේ. හැබැයි දන්න කියන හිතවත් කෙනෙක් ළඟ ඉන්නවයි කියලා හැඟීමක් දැනනොත් අපිට ඒ බය දැනෙන්නේ යන්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතේ කවුරුත් නැහැ කියලා හිතනලට දෙවියෝ හරි අපිට ඉන්නවා කියලා දැනුනහම අපේ මනස ටිකක් ශක්තිමත් වෙනවා. ඒතකොට මනස ශක්තිමත් වුනහම ගන්න තීන්දුව තීරණ ගොඩක් දුරට යහපත් තීන්දුව තීරණ. අර මනස ශක්තිමත් බවෙන් තොරව මනස කඩාවැටචිලා ගන්න තීන්දුව තීරණ කවුරුත් නැහැ කියලා හිතලා ගන්න තීන්දුව තීරණ ගොඩක් අසාර්ථක වෙනවනේ. අන්න ඒක නිසා මේ විද්‍යාත්මක භාවයේ එතනටත් ආදේශ වෙනවා. අනිත් එක තමයි අපිට දෙවියෝ නැහැ කියනවත් ඉන්නවා කියනවත් සාක්ෂි නැහැ. විද්‍යාව තුළ සොයාගත්ත සියලු දේම විතරයි තියෙන කියලා නැහැ. මොකද විද්‍යාව තුළ හෙටක් දෙයක් හොයාගන්න පුළුවන්. එතකොට අද ඒක වැරදි කියලා හෙට හොයාගත්තට පස්සේ හරි කියන්න බෑනේ. ඒ නිසා අපි නොදන්නා දෙයක් සම්බන්ධයෙන් ඒ වැරදි කියලා තර්ක කරනට වඩා ඒ තුළ අත්දැකපු අය ඉන්න පුළුවන්. සමහර කරට අපිට ඇහෙන පරාසය ඒ සත්තුන්ට අපිට වඩා ඇහෙනවා. අපිට පේන පරාසයක් තියෙන අපිට නොපේන පරාසයක් තියෙන ඒ පේන පරාසය වැඩි අය ඉන්නද. ඒ නිසා අපිට පෙනෙන නොපෙනෙන ලෝකවල ගැන අපි තර්ක කරනට වඩා ඒ තුළ තියෙන ධනාත්මක භාවය අපේ ජීවිතවල අරගෙන අපි කටයුතු කරයි. ඒ වගේම මේ තමන්ගේ ආගම දහමරණව කටයුතු කිරීමට වගේම මේ රෝගී අයට උපස්ථාන කරන්න විශේෂයෙන් වයෝ වෘද්ධ රෝගී අය වෙනුවෙන් පුළුවන් උපස්ථාන කරන්න ඕන ඖෂධ ආරම් දෙන්න රෝහල් ගතලා ඉන්න අයට පොඩ්ඩක් සාත්තු කරන්න මේ කාල සීමාව තුළ රෝගී භික්ෂුවකට හෝ භික්ෂණියකට අප උපස්ථාන කරන්න ඒ වගේ අයට අර සාත්තු කරන්න ඒ තුළ ඔබර සාර්ථක භාවය අත් කරගන්න පුළුවන්. මේ කිසිම දෙයක් කරන්න එපා මට පින් වෙන්න මගේ මේ ග්‍රහාපල දුර වෙන්න කියලා. ඔබ ඒ තුළ තෘප්තියක් ලබන්න ඒ කෙනා සතුරු වෙනවා දැකලා ඉබේ ඔබට ලැබෙන්න ඕන දේවල් ලැබේවි. ඉතින් ඔයත් එක්කම ඉතින් මම හැමදාම පොදුවේ කියන මාසයේ කියන පිළිවෙත් ටිකක් කරන්න උත්සාහ කරන්න. මොනවාද? අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව මේ කියන ධනාත්මක මානසිකත්වයක් ඇති කර හැකි පිරිවිත් ආරක්ෂක පිරිත් කියලා සැලකෙන එක වගේම සත්බුදු වන්දනාව තුළ තියෙන හිතාගන්න බැරි ධනාත්මක භාවය එන්නේ පිරිත් ශ්‍රවණය කරන සජ්ජනගෙන උදේ නැගිට ගාම සූ ටීවි වල පිවිසෙන්න ඒක තියෙනවා ඔන්න ප්ලේලිස්ට් එකේ ওই පිරිත් ටික අවම වශයෙන් ඇඳේ ඉඳගෙන අර සින්දුවක් අහනවා වගේ හරි ඉයර්ෆෝන් එක කනේ දාන්න ඒක අහන්න උදේ නැගිට පය භාගයක් කලින් අවදුනම ඇති පය භාගය කියන්නේ හරි කෙටි පිරිත්ව ඒවා ශ්‍රවණය කරන භාවනාවක් ඇතුළේ හිත එකතන තියාගෙන ඊට පස්සේ සද්බුදු වන්දනාව ශ්‍රවණය කරා ඊට පස්සේ ඇඳේ ඉඳම මෛත්‍රී භාවනාව කීප වතාවක් කරා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ඇඳෙන් නැගිට්ටා. ඔබේ සාමාන්‍ය පරිදි කටයුතු කරන් ගියා. රාත්‍රී නිින්දර පෙරත් ඔය විදිහටම කරා. ඔය පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනාව කරා, නිදාගත්තා. මේක පුරුද්දක් කරගන්න. පුරුද්දක් කරගත්තු අය දැන් පහුගිය වීඩියෝ වල ගිහින් බලන්න ඔවුන්ගේ සාර්ථකත්වයේ භාවය ගැන කියලා තියෙනවා. මට මැසේජ් කරලා තියෙනවා ගොඩ දෙනෙක් මගේ Facebook පිටුවට. සාර්ථක වෙච්ච හැටි විදේශගතලා ඉන්න අය පවා. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙන්නේ මේක. වෙන පිළිවෙත් කරන්න අපහසු නැත් මේක විදේශගතයටත් කරන්න පුළුවන්. මේ දේ සෑහෙන ප්‍රමාණවත් හැබැයි හරියට කරනවා නම් ජීවිතේ ජය ගන්න. අනතුරුණින් ආරක්ෂා වෙන්න, හිතා ගන්න බැරි විදිහට සාර්ථක වෙන්න, කරලා බලන්න, හරියට කරන්න. හැබැයි මේ වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල ගන්න බලන්නේ මේ දීර්ඝ කාලීනව මාසයක් දෙකක් තුනක් කරා යද්දි ටික ටික පියවරෙන් පියවර ජීවිතේ සාර්ථක භාවයටපත් වෙවි. ඒ වගේම ධම්මචක්කම්පවත්තන සූත්‍රයේ ඔබේ නිවසේ ව්‍යාපාර ස්ථාන තුළ නිතර ඇහෙන සලස්සන නව වශයෙන් දිනකට තුන් වතාවකට ඇහෙන සලස්සනද ඒ තුළ ඔය ඔබට දියුණුවක් නැහැ කියනවා, සමගියක් නැහැ කියනවා. දැන් අන්නේ ඒ දේ වෙනස් කරගන්න ඔබමත් හදා බලන්න. ධම්මචක්කම්පවත්තන සූත්‍රයේ නිතර දාලා බලන්න බාධකේ මුල් කාලේ හැබැයි පියවරෙන් පියවර යද්දී ඒ බාධක ඔක්කොම වෙනස් කරගෙන ඉදිරියට යාමට හැකියාවක් පවතිනවා. ඒත් එකම අනිවාර්යයෙන්ම උදෑසන හවස තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරන්න, ඒ පහන් දැල්වලා, ඒ මල් පූජා කරන, ඒ දේවල් දෙක් කරන්න. ඒ දේවල් තුල තියෙන්නේ මනසට අර සහනයක්. ඒ සහනය ළඟා කරගෙන උත්සාහ ගන්න. ඒ වගේම උදේ හවා ගෙදර දුම් අල්ලන්න. මේ දේ තුල මේ දුම් මේ කුඩු එක හදාගන්න මම දැන් කියන්න බෙහෙත් ටිකක්, ඒ ඖෂධ ටික ටිකක් ලෑස්ති කරගෙන ඒකට සුවඳ දුම් සාම්ප්‍රාණි හරි ඔය කඩේ තියෙන දුම් හරි කලවම් කරලා කරලා බලන්න. ඒ දේ තුළ කාලයක් යද්දී ඔය ජීවිතේ ගෙදර තියෙන ගැටලුකාරී තත්ත්වයන් වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. මොකද අපිට මේ නොපෙනෙන දේවල් තියෙන, ඒ දේවල් තුළත් අපිට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් තුළට පිළියම් පිළිවෙත් ලෙස මේ දුම් දීම, දුම් ඇල්ලීම නිවස තුළ අනිවාර්යෙන් කර යන්න කොලයක් පෑනක් කරා. මෙන්න මේ ඖෂධ ටික වර්ග ටික ලියාගන්න. මේක මේ සිංහල බෙහෙත් ද්‍රව්‍ය වෙළඳසැල්වල අනිවාර්යෙන් ගන්න තියෙනවා මේවා ටික. අගිල් ගුඟුල්, සුවඳ කොට්ටන්, විෂ්ණුකාන්ත්‍රි, නාමල් රේණු, නෙළුම් රේණු, සුදු හඳුන්, සාම්බ්‍රාණි,
වියලි මදුරු තල කොළ කවඩි සාම්බ්‍රාණි යන ඖෂධ ආය කියන්න අගිල් ගුගුල් සුවඳ කොට්ටන් විෂ්ණු කාන්ත්‍රි නාමල් රේණු නෙළුම් රේණු සුදු හඳුන් සාම්බ්‍රාණි වියලි මදුරු තලා කොළ හා කවඩි සාම්බ්‍රාණි මේකට දුම්මලත් එකතු කරගන්න තව ඔබ මේ සුවඳ කුඩු මිශ්‍රණ කඩේ ගන්න තියෙනවා එක් අසුරකට කමන්නේ ඒ වගේම මේකට අනිවාර්ය එකතු කරගන්න එන්සාල් ඇට කීපයක් කුරුඳු පොතු මිරිස් කර්ලක් දෙකක් මේ දේවල් එකතු කරන්න මේවා කුඩු කරගන්න කුඩු කරලා මුලින්ම ආරම්භ කරන්න බුදුන්ට දෙවියන්ට පහර දෙන ස්ථානෙන් තමයි දුම් ඇල්ලීම පටන් ගන්නෙ ඊට පස්සේ අර ඔරලොස්සේ කටු යන පැත්තට ඔබ ගමන් කරන්න අනිවාර්යයෙන්ම පහන් දැල්ලන කලින් මේ දුම් ඇල්ලීල කරන්න ඕන හොඳට දුම් අල්ලන්න අහුමුළු වල යන විදිහට මේ තුල ඔබට ලොකු වෙනසක් ලොකු ආකර්ෂණයක් gedaraට ඔබේ ජීවිතේ ළඟා කරගන්න හැකියාව පවතිනවා ඒත් එක්කම මම මේ වාස්තු සම්බන්ධයෙන් ප්‍රවීණෙක් සමග කරපු වැඩසටහනක් මෙන්න සූ ටීවී වල තියෙනවා ගිහින් ඒ වැඩසටහන අනිවාර්යෙන් බලලා ඒ විදිහට වාස්තු සකසා ගන්න උත්සාහ කරන නිවස් තුල ඔබට සාර්ථක වෙන්න හැකියාව තියෙනවා ඒ වගේම හැම මාසෙම කිව්වා වගේ අර මාසේ පළවෙනි දාර කරන පිළිවෙත අනිවාර්යෙන් කරන්න අර සූර්ය උදාවට කලින් අවදි වුණා සූර්ය උදාව වෙන වෙලාව හොයාගන්න විදිය මම කියලා තියෙනවානේ සන්රයිස් කියලා ටයිප් කරා ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න එතකොට එදාට ඒ සූර්ය උදාන වෙලාව ලැබෙනවා ඒ ඊට කලින් පැකට විතර කලින් අවදිලා හොඳින් පිරිසුදු වුණා අන්න දුන් ඇල්ලුවා තමන්ගේ ආගම දහමන පහන් දලන කටයුතු කරා ගෙදර ලිප දැල්ලුවා කිරිබත සකස් කරගත්තා ඒ කිරිබතෙන් ස්වල්පයක් ආහාරයට අරගෙන ඔබ පෑනක කොලේකුව අරගෙන ඔබ මේ මාසයේ වියදම් ඔබ ඇස්තමේන්තුවල් ලියන්න ආහාර පාන සඳහා ගමනාගමන සඳහා ඉතිරි කිරීම සඳහා පොඩි හරි ගාණක් ලිව්වා මේක එකතු කරා එකතු කරාම ඔබට එනවා මාසයේ ජීවත් වෙනකොට ඔබට අවශ්‍ය කරන මුදල් මේ මාසය තුළ එහෙනම් ඔබට පුළුවන් ඔන්න ජීවිතේ ප්ලෑන් එකක් ඇතරින්ම පටන් ගන්න මේ මාසයේ මෙතනින් එහා මම වියදම් යන්න දෙන්නේ නැහැ මම ඒක පාලනය කරගන්නවා රුපියල් 100ක් කර අඩුවෙන් වියදම් කළා ඒකත් ඉතිරි කිරීමට එකතු කරගන්නවා හැබැයි ඒක නෙමෙයි මම මේ කියන්නේ පිළිවෙත නමුත් ඔන්න ජීවිතේ ලං කරගන්න එක අර තව දෙයක් කරා කිරිබත් සකස් කරන ඒවා ඔබම කරන්න අවශ්‍ය නැහැ ගෙදර වෙන කෙනෙක් ඉල්ලවා කරගත්තත් කමන්නේ විදේශගතලා ඉන්නට කරන්න අමාරුයි කිරිබත් සකස් නොකරත් කමන්නේ ඉස්සල්ලාම අර කියෝ පිරිට් ටික ඇහැව්වා භාවනාවක් කළා කෝලයක් අරන් ඒ වියදම් ටික ලිව්වා ලියලා ඔබ සූර්ය උදා වෙන වෙලාව දන්න ඒ වෙලාවට නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන්න නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාස තුළ ජීවත් වීමට මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා මං කරන යහපත් රැකියාව ව්‍යාපාර ආදාය මාර්ග තුල මේ දේවල් මට ළඟා කරගන්න ලැබේවා ඒවට සිදුවන බාධා සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන් වෙනත් පාර්ශවකරණය කාලගුණික දේශගුණික දේවල් දේශපාලන ගැටලු ඔය කිසිම ගැටලුවක් ඇති නොවේවා මට සේම මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයාටම කුහුඹුවාගේ ඇසර නොපෙනෙන ජීවියන් ඉඳලා විශාල සත්වයන් කම්ම නපුරු සත්තු වෙන්න පුළුවන් ඕනෑම සතෙකුට ජීවත් වීම උදෙසා තියෙනවා බලාපොරොත්තු ඔවුන්ට මේ මාසය තුලේ ආරමුණු වලට යන්න හැකියාව ලැබෙවා සියලු දෙනාගේම බඩගින්න නිවේවා මාද මාගේ පවුලේ අයද සියලු දෙනාද නිරෝගීමත් වේවා මේ මාස තුල සියලු සත්වන දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ මාසේ වැඩ කටයුතු කරන්න මම මේක ටිකක් කෙටියෙන් කිව්වේ දීර්ඝ වශයෙන් මම දැන් මාස ගාණක් කියන් ආවහම මේ අලුතෙන් අහනට මේ කෙටියෙන් කිව්වේ ඔබට අපහැදිලිකමක් තියෙනවා මගේ Facebook එකට message එකක් දාන්න එහෙම නැත්නම් පරණ වීඩියෝ එකක් අහන්න මේක විස්තරාත්මකව තියෙනවා ඔන්න ඔය දේ කරලා මාසේ වැඩ කටයුතු කරන් යන්නකෝ මාසයක් දෙයක් ඔය දේ කරද්දි කරද්දි ඔබටම හැඟෙනවා මේ ජීවිතේ ඔබ වෙනස් වෙන හැටි ඔබට සාර්ථක භාවය ළඟා වෙන හැටි කරලා බලන්න කරපු අය අත්දැකීම් බෙදාගෙන ඇති කීම් බලන්න පහුගිය වීඩියෝ වල පුරෝලා තියෙනවා සාර්ථකච්ච දැන් ඉස්සර නම් එක්කෙනයි දෙන්නයි ඊට පස්සේ ඔක 10 20 වුණා දැන් 100 1000 වගේ ඊටත් එහා ඒ ප්‍රතිචාර ලැබෙනවා ඒ කියන්නේ මිනිස්සු සාර්ථක වෙනවා අන්න ඒකයි මට තියෙන ලාභේ ඒ සතුට ඒ වගේම අර සතියේ එක දවසක නිරාහාර වින දවල් ආහාර වේලා උදේ 10 ඉඳලා හවස 4 5 වගේ වෙනකම් වතුර විතරක් බීලා ඒ තුල ඔබට වේදනාවක් දැනෙනවා ඒ වේදනාව තුල ඔබට ඔබගේ අකුසල් කර්ම යටපත් කරගන්න හේතු කාරණා කරගන්න හැකියි මොකද මේ කිසිම දෙයක් ඔබ මගහැරලා යන්න එපා ජීවිතේ ඔබ පහුගිය ජීවිතේ කරපු අකුසල් මේ ජීවිතේ කරපු අකුසල් ගෙවලා යන්න නැත්නම් ඉදිරි ජීවිතවලත් අපි අකුසල් අරගෙන නේද ඒ අකුසල් ගෙවන ගමන් කුසල් රැස් කරන්න තියෙන දෙයක් තමයි මොකද්ද ආ නිරාහාරව ඉන්නවා ඒ ඔබේ ආහාර වෙල වැඩියෙන් ඕනේ ඒ දවල් නොකා ඉන්නවනේ ඒ දවල් වේල බඩගින්න කෙනෙකුට දෙනවා දෙන්න කෙනෙක් ඇත්තම නැත්තම් පාරේ ඉන්න බඩගිනින ඉන්න බල්ලෙකුට හරි දෙනවා සතෙකුට හරි දෙනවා කුරුල්ලෙකුට කාක්කෙකුට හරි දෙනවා ඒ දේ තුළ කෙනෙක්ගේ බඩගින නිවන ගමන් ඔබ බඩගින දරා ගන්න ඔන්න ඔය වගේ දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ ඔන්න ඔය දේවල් තුළ ජීවිතයට ළඟා කරගන්න හැකිදී බොහෝයි ඔය කියන කිසි දෙයක් කරන දෙයක්
ඔබට යහපත උදා වෙන්න කියලා හිතලා කරන්න ඕනේ. ඔබ ඒ තුල තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබෙවි. ඒ වගේම සෙනසුරා දඟහරුවල් දිනවල නිර්මාංශන උත්සාහ කරන්න. ඒ තුල ඔබට යහපතක් තියෙනවා. ඉතින් ඔය කිතුණු කතුල කැඩක් කියන්න තියෙන්නේ ඔබ මේ පිරිත් දේශනා ශ්‍රවණය කරා බෝධි පූජා කරා කියලා ඔබ ඔබේ ආගමට අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදු දහම තුල ආගමක් නැහැ. දෙවි කෙනෙක් නැහැනේ. ඒ තුල තියෙන භාවනා බෝධි පූජා කියන භාවනා පිරිත් සජ්ජානය කියන්නේ පිරිත් ශ්‍රවණය කිරීම කියන්නේ අපි ශබ්ද විද්‍යාව තුල ධනාත්මක භාවයේ මනසට ආරෝපණය කරගන්න ක්‍රමයක්. ඒක නිසා ඒ තුල කිසි වරදක් අර සැබෑව එකම දෙන පවණක් වන්දනා කරවෝ කියන පනත කඩ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හිතන්න එපා. ඉතින් ඒ වගේම නිතර නිවසේ දිනපතා ශුද්ධ දපමාලේ උච්චාරණය කරන උත්සාහය දරන්න. අර හැමදාම කියන්නේ බ්‍රහස්පතින්ද රාත්‍රී 11:12 අතර ශුද්ධෝ පය ගත කරන්න පුළුවන් නම් එදාට එක්වරු ශීලයේ ආරක්ෂා කරන්න. ඔය කාරණාත් එක්ක ඉදිරියේ ප්‍රතිපත්ති ගරුකව ජීවිතය ගත කරන්න. ප්‍රතිපත්ති මේ වශයෙන් තමයි ජීවිතය ජය ගන්න පුළුවන්. ප්‍රතිපත්ති ගරුක වෙන්න වෙන්න අපි අපේ මනස ධනාත්මක කරනවා. අපේ මනස ධනාත්මක වෙන්න වෙන්න අපි ගන්නා තීන්දුව తీරන අපි කරන කින දේ සියල්ල සාර්ථක වෙනවා. අපි අනතුරු වලින් ගැලවෙනවා. අන්න ඔය දේ තමයි අපිට අත්‍යවශ්‍යනි. গুপ্ত දේවල් පස්සේ දුවන්න එපා. අපිට ඊට වඩා අපේ මනස ගැන විශ්වාසය තබගන්න. මනස ගැන ඔබ අනිවාර්යයෙන්ම හොඳ අදිෂ්ඨානකින් කටයුතු කරන්න. එතකොට ඔබට දිනන්න පුළුවන්. එහෙනම් බය වෙන්න එපා. මේ මාසෙ ඉදිරිය ඔබට සාර්ථක කරන්න හැකියාව ලැබෙනවා. යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.